තවත් අනුවේදනීය සිදුවීමක් සිදු වෙලා 11 වසරක් සපිරුණු අවස්ථාව සුනාමි මහ සැඩපහරින් මිනිස් ජීවිත 35,000කට වැඩි ප්‍රමාණයක් මහ මුහුදට ගසාගෙන ගිය ඒ අනුවේදනීය සිදුවීම මේ වෙලාවේදී සිහි වෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී මේ උතුම් උත්තරීය ධර්මයන් සිහිපත් කරන අතරේ අද වගේ මේ ආසන්න සමයේ මිය පරලෝකයේ ඒ හැමටත් අපි හැමටත් නැවතත් එවන් ජරා මරණ ආදීකට පත් නොවන්නට මේ උතුම් සද්ධර්මයම අපි ලද මේ උතුම් දායාදෙමය. ඒ හැමටත් අපි හැමටත් මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම පිහිට උපකාර වේවා යන අදහසින් ධර්ම ශ්‍රවණයේ සඳහා සූදානම් වෙමු. අදත් අපි ධර්ම දේශනාව සඳහා යොදාගත්තු තෝරාගන්නේ පසුගිය බොහෝ දිනේ කතා කළ මාතෘකාව යටතේමයි. අපි පසුගිය බොහෝ දිනේ යෝනිසෝ මනසිකාරය පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම නම් කුමක්ද යන කාරණාව මේ කාලයේ තවත් කාලයේ යම් දුරකට අදහස් විමසා බැලීමක් සාකච්ඡාවක් කළා. අද දවසේ අපි ඒ අදහස තවදුරටත් තහවුරු කර දීම සඳහා යම් උත්සාහයක් දරන්නට කැමැතියි. බදාපේ මේ වචනය මේ තරම් විමසිය යුත්තේ මේ අර්ථය තේරුම් ගත්තොත් මේ ධර්මයේ තුල වෙන කිසිවක් තේරුම් ගත යුත්තේ නෑ. සියල්ල අවබෝධ කරගත්ත සියල්ල තේරුම් ගත්ත වෙනවා මේ යෝනිසෝ මනසිකාරයේ කියන වචනය හරි අර්ථය වටහා ගත්තොත්. එනිසා සඳහා බොහොම සරල අර්ථයක ඉඳලා ගැඹුරු තියුණු අර්ථයක් දක්වා පැතිරෙන අදහසක් බව අපි මේ වන විටත් හඳුනාගෙන තියෙනවා. එනිසා අපි මේ වෙලාවේදී ඒ ලෝකයට සාපේක්ෂක වූ යෝනිසෝ මනසිකාරය පිළිබඳව නෙමෙයි, ඒ කුසල මනසිකාරය පිළිබඳව නෙමෙයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිවනට සාපේක්ෂකව මේ නුවණ මෙහෙවන්නේ කොහොමද, නුවණින් විමසා බලන්නේ කොහොමද, මොනවද නුවණින් විමසා බලන්නේ, කොතනද විමසා බලන්නේ කියන අදහස ටිකක් පැහැදිලි කර දෙන්නටයි මහන්සි ගන්න. එනිසා මේ ධර්මය බාහිරයෙන් බලන්න බෑ, බාහිරයෙන් දකින්න බෑ. ආධ්‍යාත්මය තුළින් තමා තුළින් මේ ධර්මය දැක ගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති, තමා තුළින් ආධ්‍යාත්මය තුළින් මේ ධර්මයේ දැක ගත යුතු වෙනවා. මුළු ලෝකයම මේ බඹයක් පමණ සිරුරට සීමා වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකය පිළිබඳව විමසූ තැන්වලදී උන්වහන්සේ ලෝකයේ හැටියට පෙනෙව්වේ මේ ස්කන්ධ ලෝකය. බඹයක් පමණ සිරුර තුළ ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධ කරන පිළිවෙතක් දේශනා කොට වදාලා රෝහිතස්ස නම් දෙවියාට. එනිසා අපි මුළු ලෝකයම තේරුම් ගත්ත වෙනවා අධ්‍යාත්මයට යොමු වුණා නම්. එයින් තොර ලෝකයක් නෑ, මුළු ලෝකයම හමු වෙන්නේ එතනදී. එනිසා අපට මේ ධර්මය විමසා බැලීමේදී ආධ්‍යාත්මීය හැකි පමණ ඇසුරු කරන්නට වෙනවා. බාහිරයෙන් මිදෙන්න වෙනවා. ඒ බාහිරයෙන් මිදෙන, බාහිරය අතහැරෙන ක්‍රමයයි සැබෑ යථාර්ථය පවතින අර්ථය හඳුන්වා දෙන ක්‍රමයයි මේ ධර්ම තුල අපට බුදුරජාණන් වහන්සේ උගන්වා වදාරන්නේ. එනිසා අපි මේ වෙලාවේදී අමාරුවෙන් හරි
නුවණ ඇති කෙනෙකුට කුසල් ඇති කෙනෙකුට ඒක බොහොම පහසු වේවි සරල වේවි ආවරණ නීවරණ ධර්මයන් බහුල කෙනෙකුට නම් මේ කියන අදහස ටිකක් තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන් තමන්ගේ මනස වෙහිලා නිසා ධර්මයේ ගැඹුරු නිසා නෙමෙයි ධර්මයේ අමාරු නිසා නෙමෙයි තමන්ගේ මනස තුල තමන් ආවරණ හදාගෙන තියෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඒ නීවරණ ධර්මයන්ගෙන් වැහුණු මනසකට මේ ධර්මය අමාරුයි ගැඹුරුයි එනිසා තේරුම් ගන්න ධර්මයේ අමාරු බව ධර්මයේ ගැඹුරු බවට වඩා තියෙන්නේ අපිට අපේ මනස ආවරණ වලින් වෙහිලා ඒ ආවරණ නිසායි අපිට මේ ඇත්ත දකින්න ඇත්ත බලන්න හුඟක් අමාරු වෙලා තියෙනවා අපි මේ ආවරණ ටික ඉවත් කරගත්තා නම් අපි අමාරුයි කියන දෙහි කියන දේ සමහර වෙලාවට එදාට කියයි කොච්චර තරලයිද කොච්චර ලේසිද කියලා එනිසා අපි ළඟ තියෙන ආවරණ ධර්ම ටික ඉවත් කර ගැනීම අපට පැවරෙන වගකීමක් වෙනවා ඒ ආවරණ ධර්මයන් ඉවත් කර කර ඉවත් කර කර ධර්මයේ දේශ බලනකොට මේ ධර්මය හඳුනා ගන්නට බැරි කමක්ම නේ අමාරු බවක්ම නේ එනිසා අද දවසේ අපි ඒ නයනතාරා දියණියගේ ජන්මදිනයේ සිහිපත් කරන වෙලාවේ එතුමියට උපන්දින තෑග්ගක් හැදියට වසරක් ගෙවී නව වසරක් උදා වෙන මේ වෙලාවේ ලෝක සම්මතයට අනුව පින්වත් හැම දෙනාටම ධර්මමය ත්‍යාගයක් හැටියට වසර පුරාවට ඇසුරු කරන්නට පුළුවන් මෙනෙහි කරන්නට පුළුවන් සසර දුක් ගෙවා ගන්නට හේතු වෙන මේ ධර්ම දකින්නට පුළුවන්කම ඉඩකඩ සැලසෙන උතුම් ධර්මයක් මේ වෙලාවේදී කියලා දෙන්න පහදලා දෙන්න අපි උත්සාහවත් වෙනවා ඒ සඳහා අපි කොච්චර සාර්ථකද කියන එක කියන්න අමාරුයි කියා දෙන දේ තේරුම් ගන්න තරම් පින්වතුන් කොච්චර සාර්ථකද සම්පූර්ණද කියලා කියන්න අමාරුයි යම් දුරකට හෝ ඒ සාර්ථකත්වයේ ගොඩනැගුණොත් දෙපාර්ශවය තුල සමහර වෙලාවට මීට වඩා ඇසිය යුතු ධර්මයකුත් නැහැ කියලා හිතෙන්න පුළුවන්. එතනින් එහාට තම තමන්ට කළ යුත්තක් මිස ඇසිය යුත්තක් හමු නොවෙන්නත් පුළුවන්. එනිසා මේ ධර්මයේ ඉතාමත්ම හොඳින් නුවණින් අර ආවරණ ධර්මයන්ගෙන් නීවරණ ධර්මයන්ගෙන් සිත වෙහී යන්නට නොදී ධර්මයේ පදයක් පදයක් වචනයක් වචනයක් පාසා සිත එහෙමෙහි දුවන්න නොදී ඒ වචනයක් වචනයක් පාසා අකුරක් අකුරක් පාසා තමන්ගේ සිත සිහිය නුවණ ඒ සමගම යොදවමින් වීර්යයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට උත්සාහ කළොත් බොහෝමත්ම ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන් එනිසා අපි ටිකක් දැන් අපේ ආධ්‍යාත්මීය දිශාවට හැරෙමු මොකද යෝනිසෝ මනසිකාරය පිළිබඳව හඳුන්වද්දී බුදුරජාණන් වහන්සේ අපට දේශනාල කොට වදාළ මූලික අදහස සිහිපත් කරගන්න ඕන යෝනිසෝ මනසිකාරයේ නමින් උන්වහන්සේ මේ නිවනට සාපේක්ෂකව මඟ දක්වද්දී හඳුන්වා වදාළේ දේශනාල කොට වදාළේ නූපන් ආශ්‍රව අකුසල් කෙලෙස් නූපදින ආකාරයෙන් උපන් ආශ්‍රව අකුසල් කෙලෙස් ගෙවි යන ආකාරයෙන් කලයුතු කලහකි යම් මනසිකාරයක් වේද එයට බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරයේ නමින් නම් කළා එය ඒ ඒ තැනට අනුකූලව පැවැත්විය යුතු බැවින් සබ්භාස්ව සූත්‍රයේදී සත් ආකාරයක සත් තැනක ඒ යෝනිසෝ මනසිකාරයේ පැවැත්විය යුතු බව
पूर्ण प्रतिपदावक हेतियत वदालत है ना उन्होंने देशना कलबाव लबिस्त पुत्रपत किए हुआ नाम दें यम वेत हेमा देनुमा हेतुले लबागना हेति ये पुत्र भाविता कला यतवदात पहसुवेरी में किया ना अधास्तिक इतना कुछ आप देंगे बलन नोने नूपन आश्रव उपदिनवा उपन आश्रव वैदिनवा के लके वहाँ में मनोवादमें आश्रव के लके ये ना कुट एक आपी हाथु नगान्ने को हम उधर वैदि विस्तरण ऐताप अनुमान तारमतिं हो अपीट हाथु नगान्ने पुलवां क्रमे मुकाप्तमें गए ये वचन वाले इनके वाटा समाहरण वेला आवट अपने तेरे निने प्रायोगिक व अभी नूपन नास्त्रव उपदिनवा किए न तैन उपन नास्त्रव वैदिनवा किए न तैन कोहमदर मेक किया दें कोहमदर केरा दें अभी तभी गाना ना आवा विमसा बेलुआ में कतावके ने कुट वाटहला दें ने कोहमदर केरा दिन एक न किया दें न पुलवां යම් ක්‍රමයක් හඳුනා ගන්න පුළුවන් වුණා අපි ඒ ටික තමයි මේ වෙලාවේදී මේ පින්වතුන්ට කියලා දෙන්න පැහැදිලි කරලා දෙන්න හදන්නේ මම හිතනවා මීට වඩා නම් ඒ ගැන යමක් මේ ලෝකේ කිසිවෙකුට කියන්නට පුළුවන්කමක් ලැබෙන එක නැහැ ඔයිට වඩා එනිසා අහගන්න තියෙන අවසානම තැන වෙන්න පුළුවන් මේ අහගන්න ලැබෙන්නේ දැන් අපි බලමු නූපන් ආශ්‍රව උපදින්නේ කොහොමද උපන් ආශ්‍රව වැඩි දියුණු වෙන්නේ කොහොමද කියලා දැන් අපි කවුරුත් දැස් පියාගෙන එහෙ කන නාසය දිවකය මහවිතාවට නොගෙන අපි මනස මනායතනයේ කියන ආයතනයේ විතරක් මේ ධර්මයේ තේරුම් ගැනීම සඳහා පළමු කොට භාවිතා කරමු දැන් මනායතනය ප්‍රයෝජනයට ගන්නට ඕන. දැන් අපට පුළුවන් ස්වභාවයෙන්ම සිතේ යම් යම් දේ සිහි වීම සිහි වෙනවා කියන එක අපි මතක් වෙනවා කියලා කියනවා. මට මතක් වුණා මට සිහි වුණා කියලා කියන්නේ. ඒ ස්වභාවයෙන්මත් අපි බලාපොරොත්තු නැතුව හිතුවේ නැති නොඑක් නොඑක් දේවල් හිතේ මතක් වෙනවා. සිහි වෙනවා. එවගේම අපට පුළුවන් ඕන ඕන දේවල් සිතට දිහි කරගන්න. දැන් අපි එබඳු තැන කැමති තැන අපට පුළුවන් සිහි කරගන්න. ඒක පුළුවන් දෙපැත්තකින් කරගන්න තමන්ට ඉතාමත්ම ප්‍රිය මනාප සොඳුරු අරමුණක් වෙන්න පුළුවන් අප්‍රිය අමනාප තරහ අකමැති අරමුණක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ඉතාමත්ම හිත මිත්‍ර කෙනෙක්. එහෙම නැත්නම් තරහ අමනාප කෙනෙක් කියලා. අපි සිහි කරගත්තොත් දැන් මේ සිහි කරගත්තා කියන තැන සිතින්ම සිහි කරගත්තා කියන තැන තියෙනවා අපට නිමිත්තක් සලකුණක් හම්බ වෙලා. හොඳට බලන්න. සමහර වෙලාවට අපි අහවලා අහවලා කියලා පුද්ගලත්වයෙන් කතා කරන ආරෝපණීකරණ තැන දැන් හම්බ වෙන්න ඕන. සිතින් අපි සිහි කරගත්තේ තමන්ට ප්‍රියමනාප කෙනෙක් නම් අප්‍රියමනාප කෙනෙක් කියලා අපි උපකල්පනය කළොත් දැන් අපට ඒ සිතින් සිහි කර ගැනීම තුළ ඒ ප්‍රිය කෙනා වූ අප්‍රිය කෙනා අපට දැන් හම්බ වෙලා තියෙනවා. සිතින් චිත්ත රූපයක් හැටියට ඒ දර්ශනය දැන් හිතේ මෙවි ඇති. भौतिक रूपया मनोमया मन हदपूता මේ රූපයේ සිටේ පහළවීම සිටේ ඉඳීම ලොකු වරදක් නෙමෙයි
දැන් අපි මේ සිහි කරගත්ත නිසා වරදක් වෙනවා ස්වභාවයෙන් මේ බඳු දැනගැනීමක් ඇති වුණොත් ඒක ලොකු වරදක් නෙමෙයි හැබැයි ඒක වරදකට යන හැටි දැන් අපි ඉගෙන ගන්න ඕන දැන් ඔය කියන නිමිත්ත සලකුණ ස්වභාවයෙන් සිටේ උපදින අවස්ථාව ගැන හිතුවොත් ඔය ටික ඔක්කොම විපාක කියන අවස්ථාවටයි ඇයිටි විපාක පෙර කරන ලද කර්ම අනු ඒ කියන්නේ අපි පෙර සුභ හෝ අසුභ වශයෙන් නිමිති වශයෙන් වැරද්දේ ප්‍රතිඵලය තමයි දැන් මනසින් මෙබඳු දේ සිහි කරගෙන දැනගන්න පුළුවන් අවස්ථාවක් උදා වේ. ඒක ස්පර්ශය අන්තය කියලා ස්පර්ශයේ පැත්ත කියලා අපිට කතා කරන්න පුළුවන්. ස්පර්ශයට අයිති පැත්තයි. දැන් අපි ඔන්න සිතට කරන්න පුළුවන් යමක් සිහි කරගෙන සිතින් උපද්දවපු දේ දැන ගැනීමම විතර සිතින් සිහි කරගත්ත දේ දැනගන්න පුළුවන් සිතට මනස ධම්ම මනෝ විඥාන කියලා කියනකොට කරන්න පුළුවන් උපරිම කාර්යය තමයි සිතින්ම සිහි කළ දේ දැනගන්නවා කියන කාරණා සිතින්ම සිහි කළ දේ සිතින් දැනගන්නවා අපි දෙහිගෙඩියක් දොඩංගෙඩියක් බෝලයක් වගේ දෙයක් අතින් උඩ දැම්මෝ අතින් උඩ දාලා ඒ අතින්ම නැවත අල්ලන්න පුළුවන් දැන් උඩ දාන අවස්ථාව එකක් ඒ දෙහිගෙඩිය දොඩංගෙඩිය උඩට දා වීසි කරන උඩ වීසි කරන අවස්ථාව එකක් ඒක නැවත අල්ල ගන්න අවස්ථාව තව එකක් මන ධම්ම කියලා කියනකොට මනසින් සිහි කිරීම අර උඩ දානවා වගේ මනෝ විඥාන කියනකොට දැනගන්නවා උඩ ගිය දේ අල්ලගත්තා වගේ එතකොට සිතින් සිහි කළ දේමයි සිතට දැනගන්න පුළුවන් වෙන්නේ දැන් ඔබ සිතින් සිහි කළ යම දැන් දැනගැනීමක් තියෙනවා ඔන්න ඔය දැනගැනීම මිච්ඡා දිට්ඨියක් කරගන්න පුළුවන් සම්මා දිට්ඨියක් කරගන්න පුළුවන් සම්මා දිට්ඨියක් කරගන්නත් පුළුවන් නිත්‍යා දෘෂ්ටියක් කරගන්න පුළුවන් සම්මාදිට්ඨිය උපන්නොත් සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීවායාම සති සමාධි කියන මාර්ගාංග මාර්ගයේ උපදිනවා මිත්‍යාදිට්ඨිය උපන්නොත් මිත්‍යාදිට්ඨියට සාපේක්ෂව මිත්‍යා සංකප්ප වාචා කම්මන්තා ජීවායාම සති සමාධි කියන මිත්‍යා මාර්ගයේද උපදිනවා හොඳයි දැන් අපි හිතමු දැන් ඔන්න ස්වභාවයෙන් අපට යම් චිත්‍රයක් සටහනක් දැන් අපි සිහි කරපු එක අතහැරලා එතන අපි බලාපොරොත්තු නොවුණු නොහිතපු අවස්ථාවක යමක් අපට සිහි වුණා ඔන්න දැන් අපේ හිතේ යම් චිත්‍රයක් ඇඳී තියෙන යම් චිත්‍රයක් දැන් සිතට කරන්න පුළුවන් උපරිම දේ තමයි සිතින් සිහි කළ දේ දැනගන්න සිතින් සිහි කළ දේ දැනගන්න වෙන දෙයක් කරන්න බෑ හැබැයි දැන් අපි දැනගත්තොත් ඔය චිත්‍රය මේ අහවල් කෙනා අන බාහිර ලෝකයේ ඉන්න කෙනෙක් සිටිය කෙනෙක් හමුණු කෙනෙක් හමු වෙන කෙනෙක් පුද්ගලයෙක් පිළිබඳව ඔබට සිහිපත් වුණොත් දැන් ඔය මතක තියාගන්න හිතේ පහළ වෙච්ච චිත්‍රය පුද්ගලයෙක් නෙමෙයි. ඒක චිත්‍ර රූපයක් කියන සීමාවේ ඉන්නේ. දැන් මේ චිත්‍රය පේනකොට ඔබට තියුණොත් මේ අහවල් එකානේ. පටිග නිමිත්තක් වෙන්න මේ අහවල් එක. මේ අහවල් කෙනා ඔන්න දැන් ඔබට ලෝකේ හිටිය හෝ ඉන්න හෝ කෙනෙක්ව සිහි වෙනවා නම් ඔන්නෝයි සිහි වෙනවා කියලා කියන්නේ නූපන් ආශ්‍රවය උපන්න. නූපන් ආශ්‍රවය උපන්න. දැන් පවතින ධර්මතාවය එක පැත්තක් ඔබ හිතපු පැත්ත තව පැත්ත. පවතින දේ මනස ධර්මයත් මනෝවිඥාණයත් නිසා දැනගැනීම මාත්‍රය. ඒ දැනගැනීම මාත්‍රය යෙදුණු තැන ඒ කියන්නේ චිත්ත රූපය අපට හමු වෙන තැන ඒක
චිත්ත රූපයක් නොපමණ. ඒක ඇහෙන් බලන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් බලන්න ওই චිත්ත රූපය ওই පේන රූපය කාට හරි කියන්න පුළුවන්ද මට මෙන්න මේ රූපයක් පේනවා බලන්නකෝ කියලා? තව කෙනෙකුට පෙන්වන්න පුළුවන්ද? බෑ. Taman gas දෙක අරලා බලන්න පුළුවන්ද ওই පේන රූපය? බෑ. ওই රූපයත් එක්ක කතා කරන්න පුළුවන්ද? බෑ. ওই රූපේ ඉඳලා බලන්න පුළුවන්ද? ඒත් බෑ. ওই රූපේ අපල ලෙව කාලා බලන්න පුළුවන්ද? රස විඳින්න පුළුවන්ද? බෑ. ওই රූපේ අල්ලලා බලන්න පුළුවන්ද? ඒත් බෑ. සෙසු ආයතන පහෙන්ම පරිහරණය කරන්න බැරි ස්පර්ශ කරන්න බැරි මන ආයතනයේ පමණක් විචේ වූ දැනගැනීම මාත්‍රයක් පමණක් ඇත්තේ කියන සීමාවෙ නැත වෙන්නේ. ඒක තමයි ස්පර්ශයේ අන්තය ස්පර්ශයේ පැත්ත. දැන් අපි ඒක පුද්ගලයෙක් බවට නිර්මාණය කරගත්තොත් පුද්ගලයෙක් අරමුණු කරගත්තොත් ඔය කියන තැනට ඒක අදාළ නෑ. අපි වෙන එකක් ඒ අරබයා අපි සිටින් කීම් කිරි සිතන කියන කරන යම් ක්‍රියාවකට අපි එළඹෙනවා නම් පෙළඹෙනවා නම් අන්න නූපන් ආස්ත්‍රව උපන් උපන් ආස්ත්‍රව වැඩෙන අවස්ථා. දැන් මේ චිත්ත රූපයේ දකින්කොට මේ අහවල් කෙනා ප්‍රියමනාප සොඳුරු කෙනෙක් හැටියට හෝ අප්‍රියමනාප කෙනෙක් හැටියට කෙනෙක් පිළිබඳව දෙයක් පිළිබඳව තැනක් පිළිබඳව හිතේ නිමිත්තක් සලකුණක් අදහසක් උපදිනවා නම් ඔන්න මතක තියාගන්න නූපන් ආස්ත්‍රෝපන්. ඒක රුවන් වැලිසෑය ගැන තියුණ සීමා බෝධිය ගැන තියුණ දළදා මාලිගාව තියුණා වෙන්න පුළුවන් ඒත් ආස්ත්‍රෝපන්. සතුරු මිතුරු කෙනෙක් හේවනා වෙන්න පුළුවන් මොනවද හේුණා ඒ ශාස්ත්‍රය. මොකද මේ නිවලක සාපේක්ෂව තී කිරීමේදී කුසල කුසල් කියලා දෙපැත්තක් නැහැ. අපි ලෞකික ප්‍රතිපදාවේ කුසල කුසල් කියලා කතා කළ දෙපැත්තම අයෝනිසමනසාරයට යන්නේ. නූපන් ආස්ත්‍රව උපදින තැන උපන් ආස්ත්‍රව වැඩෙන තැන හැටියටයි යන්නේ. ඒ නිසා දැන් ඔන්න බලන්න මේ චිත්තජ රූපයේ චිත්ත රූපය බාහිර වූ භෞතික වූ ඇසෙන් දැකිය යුතු කණෙන් ඇසිය යුතු නාසයෙන් විඳිය යුතු දිවෙන් විඳිය යුතු කයෙන් පහස ලැබිය හැකි අරමුණක් හැටියට වැටහෙනවා නම් බාහිරයේ ඉන්න කෙනෙක් දෙයක් තැනක් හැටියට වැටහෙනවා නම් අන්න ඒ සිහි කර ගැනීම කියන කාරණාව ඔය දැන් හිතේ පහළ වෙලා තියෙන ධර්මතා ටිකට අදාළ නැහැ. ඒ ධර්මතා ටිකට අදාළ නැහැ. ඒක වෙනම ක්‍රියාවලිය. ඒක තමයි සමුදය අන්තය. ඒකට තමයි දුක්ඛ සමුදය කියලා කියන්නේ. එතන තමයි ආශ්‍රව කෙලෙස් අකුසල් කියන ඒවා ඔක්කොම ටික කියන්නේ. කර්ම කියන ඒවා ඔක්කොම කියන්නේ උතින් ඉහාට. ඒක වෙනම අන්තයක්. ස්පර්ශ සමුදය අන්තය. ඒක අනාගත අන්තය. රූපේ නාමයේ අන්තේ රූපේ අන්තේ කියලා අන්ත දෙකක් තියෙනවා. මේ අන්ත දෙක මේ කියවෙන්නේ. එතකොට දැන් හොඳට බලන්න දැන් ඔන්න මේ චිත්ත රූපය දකිනකොට පේනකොට ඔබ විසින් සිහි කරගන්නව මේවල් කෙනා මේවල් තැන මේවල් දේ. දැන් ඔන්න නූපන් ආස්ත්‍රයේ උපන්න ලෝකයේ නිමිත්තක් හම්බුන ලෝකේ හම්බ වුණාමට දැන් ඊළඟට නූපන් ආස්ත්‍ර උපන්නා වගේම උපන් ආස්ත්‍ර වෙනවා. ප්‍රියමනාප කෙනෙක් නම් ඔන්න දැන් ඔබට පුළුවන් මනෝමය ලෝකයක සැරිසරන්න. දැන් එවිද ගිය හැටි කාපු ගුයිපු හැටි කතා කළ හැටි සතුටු වෙච්ච හැටි නොයෙක් නොයෙක් දේවල් බොහෝ වෙලාවක් සිහි කර කර බලන්න පුළුවන්. අර අමනාප පටිඝ නිමිත්තක් නම් ආවේ යාමට මෙහෙම කළා මෙහෙම කළා අපේ ඥාතීන්ටත් මෙහෙම කළා අපේ සතුරුත් එක්ක එකතු වෙලා හිටියා. දැන් යා කරපු කියපු නොයේ දේවල්
නැවත නැවත මතක් වෙන්න පුළුවන්. බොහෝ දුර යන්න පුළුවන්. අන්න ඒ කියන්නේ උපන් ආශ්‍රව වැඩෙනවා. ඔය ටිකම තමයි ඕග යෝග ග්‍රන්ථ නීවරණ තණ්හා උපාදාන කියලා කෙලෙස් වශයෙන් හඳුන්වන්නේ ඔන්න ඔය ටිකේ පැවැත්මමයි. දැන් ඔන්න ඔතන දෙපැත්තට බෙදා ගන්න එකයි ඔය අන්ත දෙක හඳුනා ගන්න එකයි ඉස්සෙල්ලා කරන්න ඕන ඔය අන්ත දෙක අතහැර ගන්න නම්. මතක ඇති අපි මෙතන තව විදිහකින් කියලා දුන්නා අර කැමරා එසත් බාහිර රූපයත් කැමරාවේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් නිසා කැමරාවේ තිරේ කැමරාවේ පිටුපස තිරේ අපට චිත්‍රයක් හම්බ වෙනවා කියපු දැන් ඩිජිටල් කැමරාවක ස්වභාවය දැන් අපි දිහි කරගත්තොත් කැමරාවේ පිටුපස තිරේ අපට යම් චිත්‍රයක් හැදෙනවා ලෙන්ස් එක ඉදිරියේ රූපයක් ගැටුනොත් එහි විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් ඇත්තේ නම් කැමරාවේ තිරේ චිත්‍රයක් හම්බ වෙනවා අපිට දැන් මේ චිත්‍රය අපට හම්බ වෙන්නේ නැහැ මේකේ විද්‍යුත් ශක්තිය විද්‍යුත් ක්‍රියාවලිය නොවුනේ නම් විද්‍යුත් ක්‍රියාවලිය තිබුණත් ලෙන්ස් එක වහලා තිබුණා නම් ඒත් හම්බ වෙන්නේ නැහැ ලෙන්ස් එක විවර වෙලා විවෘත වෙලා විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් තියෙනවා කැමරාව ඉදිරියේ ඇත්තේ හිස් අවකාශය නම් ඒත් අපට හම්බ වෙන්නේ නැහැ මේ චිත්‍රය කැමරාව ලෙන්ස් එක ඉදිරියේ යම් රූපයක් තිබෙන්න ඕන. එහෙනම් බාහිර රූපයක් ලෙන්ස් එකත් විද්‍යුත් ක්‍රියාවලියක් ඇති තැන අපට චිත්‍රයක් හම්බ වෙනවා කියන කාරණාව අපි කියලා දුන්න කලින් දවසක්. දැන් ඔන්න ඔය උපමාව කියලා දුන්නේ ඔන්න ඔය තැනට. මනසින් ධර්මයක් සිහි කරගෙන මනසින් දැනගන්නවා කියන තැන. මනස ධම්ම මනෝවිඥාන ඇති තැන අපි මනෝමය චිත්‍රයක් ගැන කිව්ව දැන් බලන්න අර කැමරාවේ ක්‍රියාකාරීත්වයේ ඇති තැන කැමරාවේ තිරේ අර චිත්‍රයක් හටගත්තා වගේ දැන් ඔබේ සිතේ පහළ වෙච්ච චිත්‍ර මාත්‍රය සිතේ ඇති වෙච්ච දැනගැනීම් මාත්‍රය අර චිත්‍ර රූපයම කියලා කියමුකෝ අපි ඒකට ඒ පෙනෙන චිත්ත රූපේ අර කැමරාවේ පෙනෙන චිත්ත අර රූපයට සමානයි. දැන් ඒකේ සමානකම කොහොමද අපි හඳුනගන්නේ? දැන් අපි රූපයක් ගැන කතා කළොත් රූපය රුප්පණය වෙන නිසායි රූප කියලා කියන්නේ. සීතලෙන් උෂ්ණයෙන් බිඳෙනවා වෙනස් වෙනවා. බඩගින්නෙන් පිපාසයෙන් බිඳෙනවා වෙනස් වෙනවා. මැසි මදුරු සර්ප වාතාදී ස්පර්ශයන්ගෙන් බිඳෙනවා වෙනස් වෙනවා. දැන් අපට මේ කැමරා තිරේ පේන රූපය බඩගින්නෙන් පිපාසයෙන් සීතලෙන් උෂ්ණයෙන් මැසි මදුරු සර්පාදීන්ගෙන් දෂ්ට කිරීමෙන් සීතල උෂ්ණයෙන් බිඳෙන වෙනස් වෙන රූපයක් නෙමෙයි. රූපයක් තමයි. හැබැයි ඒක අර කියන රූප ලක්ෂණ නෙමෙයි. රූපයක තියෙන ඕන රුප්පණ ලක්ෂණ බිඳෙන වෙනස් වෙන ලක්ෂණ මේක නෙමෙයි. එතකොට දැන් ඔබට චිත්ත රූපයක් හැටියට පේන දේ රූපයක ලක්ෂණ නෑ. රූපයක් නම් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ කිංච භික්ඛවේ රූපං වදේත. මහණෙනි රූපය කියලා කිව්වේ කුමකටද? කුමකටද රූපය කියන්නේ? රුප්පතේතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රුප්පණේ වන්නේ යමක්ද ඒකටයි රූප කියන්නේ. කේන රූපති කුමකින්ද රුප්පණේ වෙන්නේ? සීතේන පිරුප්පති උන්නේන පිරුප්පති සීතෙන් උෂ්ණයෙන් රුප්පණය වෙනවා jigatthaya pirupati pipasaya pirupati බඩගින්නෙන් පිපාසයෙන් බිඳෙනවා වෙනස් වෙනවා දන්තමක සමාතා තපසිරින්කට සම්පස්සානම් පිරුප්පති මෙති මදුරුවන්ගේ දෂ්ට කිරීම විදීමෙන් සර්පයන්ගේ දෂ්ට කිරීම ආදී වාතයෙන් සීතලින් බිඳෙනවා වෙනස් වෙනවා දැන් බලන්න ඔය රූපය ඔය කියන ලක්ෂණ ටික තියෙනවද කියලා ඉස්සෙල්ලා ඔය පේන චිත්ත රූපයේ කෙස්ලොම් නියදත් සම්මස්නහර හොයා ගන්න පුළුවන්ද ඔය රූපයේ සතර මහා ධාතුවෙන් හටගත් එකක්ද
ඔය රූපය ආහාරයෙන් යැපෙන එකක්. රූපේ නම් ආහාරයෙන් පවතින එකක්. ඒක සතර මහා ධාතුයෙන් නිර්මිතයි. ඒක කෙතුළුම් නියදත් සම්මස්නහර තියෙන්න ඕනේ. දැන් ඔබට හිතට පේන හිතේ පේන දේ බලන්න දැන් අර උපකල්පනයේට පෙර හම්බ වෙච්ච දැන එතන ඔය කියන ලක්ෂණ කිසිවක් නැහැ. කිසිවක් නැහැ. හැබැයි ඔබ එබඳු රූපයක ලක්ෂණ කිසිවක් නැති ඒ චිත්ත රූපය කෙනෙක් පුද්ගලයෙක් හැටියට මේ අහවලා මේ අහවල් කෙනා මේ අහවලි කියලා පුද්ගලයෙක් හැටියට කෙනෙක් හැටියට ස්ත්‍රියක් පුරුෂයෙක් හැටියට උපකල්පනය කළේ කොහොමද? උපකල්පනය කළේ කොහොමද? අන්න ඇත්ත නොදක්නා අවිද්‍යාව එතන යෙදිලයි මිත්‍යා දෘෂ්ටිය හටගත්තේ. දැන් මේ ඇත්ත ඇතිසැටියෙන් දැක්කනම් ඇත්ත තමයි සිතින් සීකල දේම දැනගෙන මාත්‍රයක් එතන. එතන බාහිරයේ දැනගන්න බෑ සිතට. සිත සිහි කළ දෙයමයි සිතට දැනගන්න පුළුවන්. එතකොට දැනගෙන මාත්‍රයක් කියලා කියනකොට ඉන් ඔබට යන්න බෑ, ඉන් එහාට යන්න බෑ, බාහිරයට යන්න බෑ. ඇයි? සිත සිහි කරලා තියෙන රූපයක් ගැන නෙමෙයි. ශබ්දයක් ගැන, ගන්ධයක් ගැන, රසයක් ගැන, පහසක් ගැන නෙමෙයි. සිතට සිහි කරන්න පුළුවන් සිතුවිල්ලක්ම විතරයි. සිතුවිලි කියලා කියන්නේ රූප නෙමෙයි. ශබ්ද ගන්ධ රස පහස නෙමෙයි. ඒක සිතුවිලි මාත්‍රයි. සිතට සිහි කරන්න පුළුවන් සිතුවිලි විතරයි. වේදනා සංඥා සංක. සිහි කළ දේමයි හිතට දැනගන්න පුළුවන්. සිතට බාහිරේ දැනගන්න බෑ, රූපයේ දැනගන්න බෑ. අනාරම්මන. රූපේ අරමුණු කරන්නවත් බෑ. අනිදස්සන රූපේ දකින්නත් බෑ. හිතට. සිතට දකින්න පුළුවන් නම් සිතට අරමුණු කරන්න පුළුවන් සිතේම උපදින ධර්මය විතරමයි. හැබැයි දැන් අපි ඊට වැඩි දෙයක් කරලා තියෙනවා. ඒක තමයි අවිද්‍යාව හා මිත්‍යා දෘෂ්ටිය කියන දෙක යෙදුනහම කරන දේ. ඒ බඳු තැනක් අපි සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට අප විසින් උපකල්පනය කරගෙන තියෙනවා. අප විසින් හඳුනාගෙන තියෙනවා. ඒක ඒ අදාළ තැනට ඒ ධර්මතාවයට අයිති එකක් නෙමෙයි, අපි විසින් ඇති කරගත් එකක්. අපි විසින් ඇති කරගත් එකක්. ඒ අපි විසින් ඇති කරගත් දෙයට විපාක විඳින්න ඕන අපිම. වෙන කෙනෙක් නෙමෙයි. දැන් අපි ඒ චිත්ත රූපය පුද්ගලයේ කෙනෙක් දෙයක් තැනක් කියන තැන උපකල්පනය කරනකොට පුද්ගලයේ කෙනෙක් දෙයක් තැනක් කියන තැනට වැටෙනකොටම නූපන්න ආශ්‍රවය උපන්න කියන්නේ උතන්ට. නූපන්න ආශ්‍රවය. ආශ්‍රවය කියන තැන ඇතුළනේ පුරුත්තනේ. මේ රූපය පේනකොට මහවලා. අතීත මතකයක් නෙමෙයි දාවේ. පෙර ඇතුරක් නෙමෙයි දාවේ. මේ රූපය පේනකොට මේ අහවල් තැන. මේ අහවල් දෙය. කියලා සිහි කර ගැනීම තමයි නූපන් ආශ්‍රවයේ ඉපදී. නූපන් ආශ්‍රවයේ ඉපදී. ඊළඟට උපන් ආශ්‍රවය වැඩෙන. අන්න ඒ පුද්ගලයේ සිහි කරගත්ත ඊළඟට ඒ පුද්ගලයා පිළිබඳව යා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. අම්ම සිහි වෙන්න පුළුවන්. අම්ම මෙහෙමයි. මට මේ මේ විදිහෙන් ආදරෙන් දැක බලාගත්තම මට කන්න බොන්න දුන්න කිරි පෙව්වා රොදල් කළා මට මේ මේ විදිහෙන් දීපල ලියලා දුන්නා. මාව ඉගැන්නුවා. අම්ම ගැන බොහෝ දේවල් හිතන්න පුළුවන්. අන්න හිතනවා කියලා කියන්නේ ඒ අරමුණත් එක්ක දැන් ගහගෙන යනවා. ඕග ගැටපහරට අහුවෙලා. යෝග බාහිරේම කෙනෙක් බවටම පත් කරලා එහි යොදවලා ග්‍රන්ථ ඒකේ ගැට ගහලා දැන්. උපාදාන දැන් තදින් නල්ලගෙන. නීවරණ දැන් වැහිලා. ඔන්න නූපන්න ආශ්‍රව ඉපදිලා උපන්න ආශ්‍රව වැඩෙනවා කියන එක. ඉතින් ඕක සත්‍යයක් හැටියට ගත්තාම ඔය කියන්නේ දුක්ඛ සත්‍ය නෙමෙයි, උතන තියෙන දුක්ඛ සමුදය සත්‍ය. නැවත නැවත දුක හදන හේතු තමයි ඔය හැදිලා තියෙන්නේ. ඔය හදන්නේ. නැවත නැවත දුකට හේතු. ආශ්‍රව අකුසල් කෙලෙස් කර්ම කියලා කියන්නේ නැවත නැවත දුක හදන හේතු. දැන් අපි දුක්ඛ සමුදය වඩනවා. සමුදය කියලා කියන්නේ පහ ප්‍රහාණය කළ යුත්තනේ.
සමුදේ කියන්නේ ප්‍රහාණය කළ යුත්ත. එතකොට ප්‍රහාණය කළ යුත්ත අපි මොකද කරන්නේ හැම මොහොතකම වැඩි යුක්තක් බවට පත් කරගෙන. සමුදේ කියන්නේ ප්‍රහාණය කළ යුත්ත. ප්‍රහාණය කිරීම. මාර්ගය කියන්නේ වැඩි යුක්ත. දැන් අපි මාර්ගය වෙනුවට වඩන්නේ සමුදේ. නැවත නැවත දුක හදන හේතුව තමයි අපි වඩන්නේ. නැවත නැවත දුක හදන හේතුව හදමින් දුකින් මිදෙනවා කියන එක නම් කවදාවත්ම වෙන්න විදිහක් නැහැ. එහෙම වෙන්නේත් නැහැ. දැන් ඔන්නෝ දුක හදන විදිහ තේරෙනවා නම් දුක හදන විදිහෙන් නිදහස් වෙන්න පුළුවන් වුණොත් ඒකන ටිකක් හිතුවොත් ඔන්න චතුරාර්ය සත්‍ය පිළිබඳවම අවබෝධය නුවණ අර සම්මාදිට්ඨියට අවශ්‍ය අංග ටික ඔතනම උපදවා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. හැබැයි අන්න එතනදී ශ්‍රද්ධාවේ අවශ්‍යතාවය දෙන්නේ ඔන්නතට. සැබෑවටම ශ්‍රද්ධාව කියන එක මොකද්ද කියලා හඳුනා ගන්න වෙන්නේ ඔන්න උතනදී. දැන් ඔබට සිතේ පහළ වෙච්ච චිත්ත රූපය ඒ ඇඳලා තියෙන චිත්‍රය ප්‍රකටයි. සිතේ ඇඳුණු චිත්‍රය ප්‍රකටයි. හැබැයි මනස ධම්ම මනෝ විඥාන කියන මේ ආයතන අප්‍රකටයි. චිත්ත රූපය ප්‍රකටව පේනවා. ඒ රූපය හදන්න වැය වෙච්ච ස්කන්ධ ආයතන ටික ප්‍රකටනේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතනට තමයි ශ්‍රද්ධාව ඕන වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ ශ්‍රද්ධාව විශ්වාසය එතනට ඕන කරනවා. ඒ නිසයි ඉන්ද්‍රිය ධර්ම වදාරණ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංයුත්තයේදී පළමු ඉන්ද්‍රිය ධර්මයේ හැටියට ශ්‍රද්ධාව නම් වූ ඉන්ද්‍රිය පනවන්නේ. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා මේ ඉන්ද්‍රිය ධර්ම ටිකයි වඩන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ඉන්ද්‍රිය ධර්ම ටික පරිපූර්ණකාරීව සම්පූර්ණයෙන් වැඩුවේද ඒ රහතන් වහන්සේය. ඊට වඩා අඩුවෙන් වැඩුණේද ඒ අනාගාමීන් වහන්සේය. ඒ ඉන්ද්‍රිය ධර්ම ඊට වඩා අඩුවෙන් වැඩුණේද ඒ සකදාගාමි. ඊටත් වඩා ඒ ඉන්ද්‍රිය ධර්ම ටික වැඩුවේද සෝතාපන්නය. ඊටත් වඩා අඩුවෙන් වැඩුණේද ධම්මානුසාරිය. ඊටත් වඩා ඉන්ද්‍රිය ධර්ම ටික අඩුවෙන්ද වැඩුණේ සද්ධානුසාරිය. මේ ඉන්ද්‍රිය ධර්ම ටික යමෙක් නොදන්නේද නොදක්නේද ඔහු මේ ශාසනයෙන් බැහැර වූයේම වේ. එයා මේ ශාසනයෙන් නෙමෙයිම කියලා කියනවා. ආරකාව බැහැරම වූයේ වේ කියන. එතකොට අපි අඩුතරමින් මේ ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මෙන්න මෙතනයි කියන නුවණ හෝ දැනුම හෝ තිබුණොත් සුතවාචකෝ ශාවකෝ සුතවාචකෝ වරී ශාවකෝ සුතවත් ශ්‍රාවකයෙකු වීමේ හෝ ශාසනා උදා වේ. එතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි විශ්වාසයේ ශ්‍රද්ධාවේ අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මෙතනදී මේ චිත්ත රූපය පේනවා. මේක හදන හැටි පේන්නේ නැහැ. ඒ තරමට අපේ නුවණ වැඩිලා නැහැ. සිහිය වැඩිලා නැහැ. සමාධිය වැඩිලා නැහැ. ඒ සමාධියේ අඩුව සති සමාධි නුවණේ අඩුව තමයි ඒ පේන්නේ. එතකොට අපි දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේ ඇසත් රූපයත් දක්ව විඥානයත් යන හේතු ඇති කල්හි දැකීම, කනත් ශබ්දයත් සෝත විඥානය ඇති කල්හි ඇසීම, නාසය ගන්ධය ගහන විඥානය, දිව රසය ජීවහා විඥානය, කය පහස කාය විඥානය ඇති කල්හි
ගඳ සුවඳ රස පහස දැනීම මනස ධම්ම මනෝ විඥානයේ ඇති කල්හි දැන ගැනීම එතකොට දැන ගැනීම මාත්‍රය ඇත්තේ නම් දැන ගැනීම මාත්‍රයක් ඇත්තේ නම් ඒ දැන ගැනීම ඇති විය නොහැකිය මේ කියන ස්කන්ධ ආයතන නොයේදී මනස ධර්ම මනෝ විඥානයේ නොයේදී ඒක හට ගන්න විදිහක් නැහැ කියන බුදුරජාණන් වහන්සේගේ දේශනාව කෙරෙහි විශ්වාසය මත අපිට කටයුතු කරලයි මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න තියෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ දේශනාවේදී අපිට අමාරුවෙන් අවබෝධ කළ යුත්තේ දුක්ඛ සත්‍ය අමාරුවෙන් පිරිසිඳ දැකිය යුතු අවබෝධ කළ යුත්තක් කියන්නේ මේ නිසයි අපි නැවත නැවත දුක හට ගන්න හේතුව අපිට බොහොම ප්‍රකටයි දැන් අපි ඒක අනිත් පැත්තක් දන්නවා මේ හේතු නැති වුණොත් මේ සමුදය අන්තය අපහැරියොත් නිරෝධය සාර්ථක වෙනවා කියලා දන්නවා මාර්ගය කියලා කියන්නේ මේ සමුදය අන්තය අපහැරීම නූපන්නාස්රව නූපදින නූපන්නාස්රව ගෙවෙන ආකාරයෙන් මනස මෙහෙවීමයි කියලා දන්නවා හැබැයි ඒක මෙහෙවන්න පුළුවන් වෙන්නේ දුක පිළිසඳ දකින්නවා කියන කාරණා මාර්ගය යෝනිසෝ මනසිකාරය කියන එක හෙරෙනවා දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නවා කියන තැනට දැන් අපිට ප්‍රකටයි අයං දුක්ඛ සමුදයෝති මේ දුක්ඛ සමුදය නේද මෙහෙම මෙහෙම හිතුවොත් මෙහෙම මෙහෙම මෙනෙහි කරන තැන තියෙන්නේ දුක්ඛ සමුදය නේද මේ සමුදය දුරු වුණොත් නිරෝධේ සාත් වෙනවා නේද අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකාරෝති මේ දුක නිරෝධ වෙනවා නේද මේක නැති වුණොත් අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති මේ දුක්ඛ නිරෝධ කරන ප්‍රතිපදාව වෙන්නේ එහෙනම් මේ සමුදය දුරු කිරීම නේද එහෙනම් දැන් අපිට උත්තරයක් වෙනවා සමුදය දුරු කරන්න නම් දුක දුරු කළ යුතුයි දුක පිරිසිඳ දත යුතුයි කියන එක දැන් අපිට පෞද්ගලික කාටත් දැන් ප්‍රශ්නයක් තියෙනවා විසඳා ගත යුතු සිතේ පහළ වෙන චිත්ත රූපය ප්‍රකටයි තේනවා හොඳටම ඒකට අහවල් කෙනා කියලා රැවටෙනවා කියලා දැනෙනවා හැබැයි මේ රූපය හදන විදිය යන්ත්‍රය පේන්නේ නැහැ දැන් ඔබට යන්ත්‍රය නොපෙනුනාට කමන්නේ ශ්‍රද්ධාව ඇත්නම් මෙබඳු චිත්ත රූපයක් ඉබේ හටගන්නේ නැත නයිදං අත්ත කතං ඩිම්බං නයිදං පර කතං ගම් මේ ප්‍රතිබිම්බය මම හැදුවත් නෙමෙයි අනුන් හැදුවත් නොවේය හේතුං පටිච්ච සම්භූතං මේ මනස ධර්මයක් මනෝ විඥානයක් යන හේතු නිසාමය හටගත්තේ හේතු භංගා නිරුජ්ජති මේ හේතු බිඳීමින් මේ චිත්‍රය නැගෙනවා මේ ප්‍රතිබිම්බය බිඳෙනවා කියන බුදු වදන සිහි කරගත්තොත් මේ චිත්ත රූපය හටගන්න මෙන්න මේ බඳු හේතුන්ගේ හමුවක් හේතුන්ගේ ගැටීමක් විය යුතුය වෙන්නේය කියන විශ්වාසය. ඒ ටිකක් ප්‍රකටයි තාම. හැබැයි ඒකනේ ශ්‍රද්ධාව තියාගෙන මෙන්න මේ චිත්ත රූපය හටගත්ත පැත්ත. ඒ කියන්නේ අර උපකල්පණයට පෙර අවස්ථාව. කැමරාවේ තිරේ අපට හම්බ වෙච්ච චිත්‍රයේ අවස්ථාව එතනින් එහා පැත්ත දැන් කැමරාවේ චිත්‍රයට ආවහම අපි අහවල් කෙනා හරි හොඳයි හොඳට ඉන්නවා ලස්සනයි අහවල් තැන අප විසින් ඒකට උපකල්පනය කරලා අපි කැමරා චිප් එකට ගන්නවා කැමරා චිප් එකට ගත්තාම අපිට නැවත නැවත ඕන වෙලාවක සීකර කර බලන්න පුළුවන් hina වෙන්න පුළුවන් නඩන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් සරාගී වෙන්න පුළුවන් සදෝෂී වෙන්න පුළුවන් ඒ කැමරාවෙත ගත්ත චිත්‍රකට ගත්ත දේ නැවත නැවත බලන්න. එතකොට අපි කැමරාවෙ චිත්‍රකට ගත්තා වගේ තමයි පුද්ගල ආරෝපණය එනකොටම. දැන් මොන කැමරාවෙ චිත්‍රකට අරගෙන දැන් ඕන පැත්තට හරෝ හරෝ බලන්න පුළුවන්. ඉස්සර කරපුවා දැන් කරපුවා අනාගතයට කරන්න තියෙන ඒවා තුන් කාලේ සැරිසරන්න පුළුවන් දැන් ඔය ඒ අරමුණත් එක්ක. දැන් අපි බලන්න ඕන
ඒ පුද්ගල ආරෝපණයෙන් කෙනෙක් දෙයක් තැනක් හැටියට සිහි කරගත් අවස්ථාව සමුදය අන්තය ඉන්හා ඒ ආරෝපණයට ඉලක්ක වෙච්ච නිමිත්ත අන්න ඔය ටික දකින්න දුක්ඛ සත්‍ය හැටියට සමුදය අන්තය දුක්ඛ සත්‍යයට එතකොට එතනදී අප්‍රකට තැනක් තියෙනවා ඒක තමයි නැවත අපි නුවණ වැඩ වැඩ සති සමාධි වැඩ වැඩ අවබෝධ කරගන්නියොත් ඒ නුවණ සිහිය වැඩෙනකොට අප්‍රකට ටික හොඳට පේන්න ගන්නවා එතකොට තමයි දුක්ඛ සත්‍ය හරියටම පිරිසිදු දැක්ක වෙන්නේ සම්පූර්ණ වෙන්නේ රහත් ඵලෙ මේ මාර්ග හතරකින් පෙන්වන්නේ මේ ටික එකවර අවබෝධ නොවන නිසා අවබෝධ කළ නොහැකි නිසා එනිසා අනුමානයෙන් දැන් තේරුම් ගන්න මේ චිත්‍රයට මෙහෙම උපකල්පනය කළාම මේ ලෝකයක් හම්බෙනවා කෙනෙක් හම්බෙනවා දෙයක් තැනක් හම්බ වෙනවා ඊළඟට ඒ තුල රාග ද්වේෂ වශයෙන් හැසිරෙන්න පුළුවන් කුසල අකුසල කර්ම වලට ඉඩ ලැබෙනවා මේවා නේද සතර දුක් හදන සියන දුක් සමුදය දුක් හදන හේතු පැත්ත හඳුන ගන්න මේක නේද දුරු කෙරියොත් එතකොට එහෙනම් ඒක දුරු වෙන්න නම් ඒක අතහැරෙන්න නම් අපට සිද්ධ වෙනවා අන්න ඔය කියන උපකල්පණයෙන් මිදෙන්න උපකල්පණයෙන් මිදෙන්න බැහැ යොන්තුමනස්කාරය භාවිතානකොට අපිට රහත් ඵලයට යනකොට මෙනෙහි කරන්න දෙයක් නෑ දැක්මක් ඔය ටික ඔය චිත්ත රූපයේ දකිනකොටම දන්නවා ඒ සීමාව මොකද්ද කියලා දිතින්ම සී කරගත්ත දේ දැනගන්න සීමාව නතර වෙන්න පුළුවන් අද අපිට එහෙම බෑ මේ චිත්ත රූපය පේනකොටම අපි වහ ආශ්‍රවයේ බලවත් ලෝකේ සිහි කරගන්න පුද්ගලයේ කෙනෙක් සිහි කරගන්න ඒ නිසා අපට මෙන්න මේ උපකල්පණයට යන්න පුළුවන් ආශ්‍රවය ගෙවා ගැනීම සඳහා අපි ඥාන මනසිකාරය නුවණින් මෙනෙහි කිරීමක් කරන්න ඕන මේ චිත්ත රූපය දකිනකොටම මේක හටගත්තේ මෙන්න මේ හේතු යෙදිලා කියලා දැන් තේන තැනක් නෙමෙයි නොපෙනෙන තැනක් මනස ධම්ම මනෝ විඥානයේ ප්‍රකටනේ නමුත් දැන් අර සද්ධාවේ පිහිටලා මේ චිත්ත රූපයට අර පුද්ගලයේ කෙනෙක් දෙයක් කියන උපකල්පනයේ පරිකල්පනයේ කරනවා වෙනුවට ඊට පෙර වහාම ඉදිරිපත් වෙලා වීරිය නුවණ සිහිය අවදි කරගෙන නිබඳු අධදන ගැනීමක් ඇති උනේ නිබඳු ධර්මතාවයක් ඇති තැන මේ සිතින් සිහි කරගත්ත දේම දැනගත්තනේ සිතින් සිහි කරගත්ත දේම දැනගත්තා එතන පිහිටලා අපි ඒ පැත්තට මනස යොමු කරන්න මනස මෙහෙවන්න ගත්තොත් ඔන්න අපට දුක්ඛ සත්‍ය ප්‍රකට වෙනවා එක්කම අර අපේ මනස වහලා තියෙන ආවරණ ධර්ම ඒ කියන්නේ සමුදය පැත්ත දුරු වෙන්න ගන්නවා දැන් මෙතෙක් කල් අපි කලේ මේක පේනකොට ලෝකේ සිහි කරගන්න එක දැන් ඒ පැත්ත ඇතහැරෙනවා මේ පැත්තට මනස යොමු කරගත්ත. ඔන්න එදාට ඉඳන් දුක්ඛන්ති යොදසෝ මනස කරා. මේ දුක නේද? හොඳයි දැන් එහෙනම් මේට වඩා යගෙන කියන්න බැ වෙලාව අවසන්. අපි මේ නතර කරනවා. දැන් හොඳයි අද දවසේ ධර්ම ශ්‍රවණය තුළින් අපි මතු කරගත්ත මේ උතුම් කුසලය අපි හැමතෙ මේ ජීවිතේම සත්‍ය අවබෝධය ධර්මාවබෝධය පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම අද දවසේ ජන්මදිනයේ සිහිපත් කරන එන්නයන තාරා තිලක රත්න දියණියට බුද්ධාදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් සුවිස් අනන්ත ගුණ බලයෙන් තුනුරුවන්ගේ අනුභවයෙන්
ධර්මදානමේ මහා කුසල බලේ පුණ්‍යානුභාවයෙන් ප්‍රතිපත්තිමියානුභාවයෙන් පින් අනුමෝදන් වූ බුදු පුරුෂයන් වහන්සේ ඇතුළු දෙවියන්ගේ රැකවරණයෙන් දුෘෂමාන අදුෘෂමාන වදුරු බාධක දුරු වේවා නිදුක් නිරෝගී භව චිර ජීවනය සියලු යහපත් සැලසේවා වදුරු බාධක මගහැරී සර්වාරක්ෂා සම්පත්තිය සැලසේවා ඥාන ශක්තිය ධාරණ ශක්තිය මතක ශක්තිය ස්මරණ ශක්තිය ලැබමින් එකරගෙන යන අධ්‍යාපන කටයුතු හොඳින් සඵල කරගන්නට ශක්තිය භාග්‍ය වාසනාව සැලසේවා ඊට අවශ්‍ය කායික මානසික සුවය සැනසෙල්ල දුක් නිරෝගී මහා වේදාපත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු ඔබ අප හැම දිනාටත් හැදුවැට ගුරු දෙමාපිය දෝ දරු පවුල් වල හැමටත් වදුරු බාධක දුරු වේ නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සාන්තිය සැනසෙල්ල පිණිසත් සසර ගමනේ සුවපත් භාවයේ සපවත් භාවයේ පිණිසත් දුෂ්ට දුර්ජන ඇසුරෙන් මිදී සත්තුරු ඇසුරෙන් ධම්මක සාගෙන ලෞතුරු මාර්ගඵල නිවනින් සැනසීම පිණිසත් මේ පින්කම හේතු ආසන වේවායි සාදු කරනවා අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.